හදුර පැත්තර පි දැන් යන්නේ හමුදුරන්නේ රත්නායක මහත්මය පිට කතා කලා බොම හොඳ ප්‍රශ්නය ක හලතියනවා දැන් අපි උදයහාාව බුදුන් වඳිනය බදු ගඳලිවෙල භාවන කරන විශෂම ඉතාත්ම පහසුවෙන් කරන මත්‍ර හ මත්‍ර වැඩ ල සත් දක වන් ර ගේ ව ස පත් ත්ව හැම දේ කරනවා. අප හන්දු මෛත්‍ර වැඩීමම පිබඳව රත් හත්ම ප හන්න. ෛත්‍රී වැඩිම පිබඳව ධර්මාණුකෝල පිළිවෙල කෙසේද කියෙල හනම් එවගේ මේ ප්‍රශ්ය තවත් කොටස් දෙකත්ති න අපේ හඳුරන්නේ මෛත්‍රී නොවැඩිය යුතු ධර්මතා තියෙනවාද. මෛත්‍රී බලයවශෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද එහි ආනි සංස මොනවද කියලතමා හන්නේ. තාමත්ම වටින ගැටලුවක්ගේ රත්නායක මහත්්‍යය හලතියන්නේ. ඉතුර මෛත්‍රී වැඩිය යුතු පිළිවෙලක් ඇත්තම තියනවා ධර්මයත් තුල බුදුරජිණන් වහන්සේ. මේ මෛත්‍රිය පිළිබඳව දේශනාව බොහෝම පිස්සරාත්මකව තියනවා අපට ලඟම සූත්‍රයක් ත මයි කරණය මති සූත්‍රයේකරණය මෛත්‍රය ගන්නේ මෛත්‍රී කළ යුතු ආකාරය පිළිබඳව තියනවා එකක්. එළඟ අපි මෛත්‍රය වඩකොටේඒ ආනිසංස පිළිව මෙත්තා නිසංස සූත්‍රය වගේ සූත්‍රවල බොහෝම බුදුරජාණන් වහසේ විස්තර කරනු. යත අප පිශේෂම මෛත්‍රය වැඩිය යුතු මෙනේකර යුතු පිළිවල ගන්නකොට. අපි ධර්මපාටයකින්ම සිහිපත් කළුත් අහං අවීරෝහෝමි, අභ්‍යාපජ්ජෝහෝමි, අනියුගූහෝමි, සුකීයත්තානං පරිහර.ගැනි මම වෛර නැත්තෙක් වෙම්ම තරහ නැත්තෙක් විම ආදී වශයෙන්. ඒමත් අපිට මෛත්‍රී වදන්නට පුළුවනි. එවගේම පුද්ගලයන් වශීෙන්. ද්ගලවසයෙන් දිසා වසියෙන් වනත් වඩන්නට ප්‍රදේශ වසියෙන් ඒ වඩන ක්‍රමවීදයක් මෛත්‍රී කර්මස්ථානය තුළ පන්නවා. ති විශේසයේ මෙතනද අපි තේරුම් ගන්නටෝනනි අනිල්මන්තයා මේ මෛත්‍රහ කියල කියන්නේ හිතවත්කම. මෛත්‍ර කියන්නේ හිවත් හිතවත්කම. එකන්නේ අන්නයගේ සැපයට කැමති බවනි. ඒ එතකොට ඉස්සල්ලම අන්නයට ඉස්සල්ල කාඩද කැමති වෙන්නේ. තවන්ට තවන්ට එන මම තරහ නැත්තෙක් වෙමි ආං අවරෝ ඕෝමි. මම වෛර නැත්තක් වෙමි. මම ඊර්ෂයා නැත්තෙක් වෙමි. මම සුවපත් වෙි ඉතකට වෙමි කලගෙනෙ ෙන්ඩ ඕන කෙනෙකයි. එ මම තරහ නැති කෙනෙක් වෙනවා කියන්නේ කවද ම එහ තරහ නැති හොඳ පිසිඳදු මෛත්‍රී සහගති හිතක් තියෙන කෙනෙක්. න මට මම කැමති නිසා මම තරහ නැති කෙනෙක්. මම දුප්පීඩා නැති කෙනෙක් ම වර ැති කෙනෙක් ම ඊර්ශෂයා නැති කෙ ම හිත ේ නැති කෙනෙක් ගන ෙන ග. එම් ඔයටික ඔක්කෝම හිත ලෙඩකරවන ධර්ම. එතකොට මම තරහ වෛර ඉරෂයක් රෝධ වාදී නැත්නම් නිරෝගී දරෝගීද ර එ තම එතන සපත්ගනෙ බවට අධ්‍යාත්මික වශයෙන් පත් වනාා. එතකට ඒ ආධ්‍යාත්මික සුවය. එයඒ පතුර නෝකාටද තමන් ගාවටන්නේ ළඟට මාගේ දෙමෝපියන්ට මාගේ ඥාතීන්ට මාකෙරී හිතවත් වූ මැදිහත්තු ආදී වශයගින්. ඊළඟට මාකෙරේ අහිතවත් වූ වෛරවූද සත්ත්වයා දක්වා පතුරනු. ඒත් මෙහම මේ වදර අයට අස් හපදනෙ වෙන්නේ. ඊළඟට මම ජීවත්වන ගෝචරගාමි මස්මින් ගෝචරගාමි ඉමස්මින් නගරේ ඉමස්මින් චක්කවාලේ ආදි වසින් තමන් ජීවත්වන මේ ගොදුරු ගමි මේ ගමී ඉන්න අයද. ඒ වගේම නගර ඉන්න අයද. එළඟට මේ ලංකාදීපේ ලංකාදීපේ තුළිඉන්න. එළඟට දම්ඹදීව ආදී වශයෙන් සක්වල දසුදාහසක්කොල අනතකල දක්වා අත්තුරනු. අවිචයේ දක්වා වාාග්‍රයේ දක්වා. ඊළඟට ඔය විදියට පිළිවලින් මෛත්‍රී ඇතිකරගෙන ගිහිල්ලා සියලු සත්වයෝම සුව පත්වේ වා සියලු සත්‍යය දුක් පීඩා නැත්ව වෙත්තුවා. සියලු සත්‍යය වෛර නැත්තෝ ේතු අධි වශෙන් දීර්ගව මෛත්‍රී වඩන්නට පොළදේව හැම පිවරකම මහන්දයා ඇතිවෙන්න මොක්ද. ඒ සත්තුවයන්ගේ ස තමාගේ සැප කැමැති බව අන්නයිගේ සැපට ඊර්ෂ්්‍ය නොකරන බව. එතකොට මේ බව ඇතිවෙන්න ඉස්සලම තමා තුළනි තමා තුළ ඒ හොඳ මෛත්‍රී සිතුවෙලි සිතේ පහල වෙනකොටඇ තමාහදබන ප්‍රශ්න කීපයක් මෛත්‍රීයෙන් වැඩ යුතු ධර්මතාතයේෙනවාදකිල්ලාන්න ඒ ලව ්‍රියාත්මකගන්න ක න්නේ. එද මෛත්‍රී බලයවශන් ්‍රියාත්මගවෙන්න තමාතුල මෛත්‍රී ගුණාංග වැඩෙන්න්න වැඩෙන්න්නන්නේ හිත තුලයි මේක වැඩන්නේ. ඒම චිත ශක්තිය එදරේ මෛත්‍රී චිත්ත ශක්තිය චිත තරන්ගේ ශක්ති විශේෂයක් වයේ විශ්වය ධහතුව පුරා. ක්‍රාමක වෙනවා අපට එක නොපෙනවා දෙයක් නමුත් සිද්ධ වන ධර්මතාවයක් ඒ මෛත්‍රී චිත්ත තරග බලය වැඩිවෙන්න වැඩිවෙන්න අමෛත්‍රයේසාගත මනුෂ්‍යෝ වගේම අමනුෂ්‍යෝද තිරිසං සත්‍යයෝදඒ මෛත්‍රී ශක්තියට අවනත වෙනවා. එමහින් එම නිසා මෛත්‍රී බලය හේතු කරගෙන මනුෂ්‍යයන්ට අපි ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන් අපිවා ආරක්ෂාගනවා දෙවියන්ට අපුව ඒවගේම නොයෙක් වස විස ගිනි සතුරු විපත්තාදීෙන් අපි ගැලවෙනවා ආනින්සේ එකුල්හක් දේශනා වෙතියනවා ය මෛත්‍රී වැඩීමේ ආනිසංස. ඒ පවනක් නෙමේ තමන් කියන වචනේ ලෝකය අ එකේහම පිළිගන්න මක මෛත්‍රී ලය වැඩනිසා ඒ අයට වැඩී අපි ඉතාම බලාාත්මක භාවේ වැඩි මෛත්‍රී ඒ හේතු කරගෙන ඒ විතරක්න්නේ මොකවන්නෝ විප්පසිහිදත. තමන්ගේ හිට පිරිසිදු වෙනකොට තමන්ගේ ලේදහතුව හරදේවස්තු රූපයයාහර මුළල සරේරයේ ේදහතුව පිරිසින්දු වෙනකොට හොඳ පිරිසිදු රූප කලාප වැඩෙනවා එ මොකවන්න විප්පසිද. හොම ප්‍රසන්න කයක්. ති ැකිනෑ ප්‍රියමණනාාප රපයක් අපට පල වෙන. ඉදේ නිසා මෙන්න මේ ආනිසංස බලය තමයි බලයක් වසයෙන් අපිට අපිට වගේම බාහිර සමාජයට ලෝකයට ඇතිවෙෙන්. ඉද නිසා මෛත්‍රී වැඩීම තමන්ට පළමු ආනිසංසදා එකයි ඊළට ඔ නිසන්සේ කොළ හැන් දහයක්ම මෙලොව ලබල එකකලොස් වනිියක තමයි ෛත්‍රයේ දයානුූපදවාගෙන තිබුණොත් අනි බාරයම බ්‍රක්්ම ලෝකුප්පගෝ හොත්ති. බඹලොව උපත. න සුගතියක උපති ඉට වාසනහව ලබෙනවා. එවගේම මෛත්‍රී වඩින පුද්ගලයාට, රෝග බාද නිදංගත රෝගා බාධති වඋන ඒ දුරුවවෙලා මයනවා ම ලේදහතු පතිිසිඳවනවා කයිකරෝග බානය වෙලායනො. ඒවගේ පිළිකා හරද්‍යා බාධාද රෝගත උුණන ඒව ඉතාමත් ීග්‍රරෙන්ග දුර වෙලායායනො මුකද අෞෂදවලට අමතරම ආධ්‍යාත්මි අවෂදය ඒ නිසා මෛත්‍රරයේ වැඩීම අද බටයට වෛ්‍ය විද්‍යාවතුළ පවා පරේෂණ නිගම තුලින් ඔපපු කලති න ෛත්‍රී වැඩීම බට රෝගාබාදාවලින් මිින් ස්ුවපත්වීමට හේතු කාරණාවක්කයනවා කියගේ එනක් ඕන මෛත්‍රයේ විදිර වඩන්න පුළඇව මෛත්‍රයේ නොවැඩියතු දරම අතර මලමනට අපි මෛත්‍රී වඩන්න න. මලමනට මෛත්‍රී වඩන්නේ නෑම මලමිනීට මෛතී වැඩීම තුළ අපේ හිතේ මෛත්‍රී ගුණාන්ගයක් පඩන්න නෑ මැරිච්චගෙනට අප මෛත්‍රී කරන්නේ අනිතක බෞතික වස්තු වලට ගස් ගල් පරවතුවලට මෛත්‍රී වඩන්නේ නෑ ඔය කාරණනා දෙකට අපි මෛත්‍රී වඩන්නේ නෑමහත්ත. හෙමනක් බානුදුර රත්නායක මහත්නය ඔබාගෙනින් නැති අපේ ස්වාමීන් වහන්සේ මේ කළ පැහැදිලි කිරීම ඇති මිතුවක් තිබිච්චේ ප්‍රශ්නය ැටුව ඔබට නිරාකරණය කරගන්න. ඉතාවත් ම ොහොඳදට නිරා කරණ කරගන්න ලැබුණ කියලා අප විශවාස ක.